අයිබෝන් ගම්පහ එපික් ඉන්ජිනියර්ස් ආයතනයේ අපි පවත්වන PLC කෝස් එකට පස්සේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්ට කොයි වගේද යාලා ප්‍රොජෙක්ට් කරනකොට අපි help එක දෙන්න කියන එක තමයි මේ වීඩියෝ එකෙන් කියන්නේ. ඉතින් අද ඉඳලා app එකට අලුත්ම ප්‍රොජෙක්ට් වීඩියෝ සෙට් එකක් වැටෙනවා. ඒ ප්‍රොජෙක්ට් වීඩියෝ සෙට් එක තමන්ට නිදහසේ තමන්ගේ login එකකින් phone එකකින් log වෙලා බලන්න පුළුවන්. ඉතින් මේකෙදි කතා කරන්නේ show motor සම්බන්ධව. දැන් show motor සම්බන්ධව කතා කරනකොට ඒකෙදි තියෙන පුංචිම අවස්ථාවේ ප්‍රොජෙක්ට් එකේ ඉඳලා ඇඩ්වාන්ස් ප්‍රොජෙක්ට් එක දක්වා ක්‍රමානුකූලව විස්තර කරනවා. අපි ඉස්සෙල්ලාම බලමු මේ show motor එක තියෙන ක්‍රියාවලීන් සහ ඒ ආශ්‍රය කරගත්ත දේවල්. දැන් මේ වෙද්දි ඉගෙනගෙන ඉන්නේ. ඉතින් අපේ කෝස් එකේ ඉගෙනගත්ත කට්ටියට තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද jog mod එක සහ show එක enable කරන එකයි ඒ වගේම acceleration සහ deacceleration සහිතව අපි මැෂින් එකකට මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කොහොමද කියන එක. ඉතින් මේකෙදි විශේෂයෙන් අපි බලන්න ඕන දෙයක් තමයි අපේ ඇප්ලිකේෂන් එකත් එක්ක අපි ප්‍රෝග්‍රෑම් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකේ ප්‍රෝග්‍රෑම් සම්බන්ධව 100ට 100ක් විස්තර කරන්නේ අපේ ඇප් එකේ තියෙන වීඩියෝ එකේ. මොකද මේක කරපු කට්ටිය තමයි ඒ ගැන හොඳට දන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මේ පුංචි ඇප්ලිකේෂන් එක කොහොමද වැඩ කරන්නේ කියලා. මම මේ අවස්ථාවේදී ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ පැත්ත බැලුවොත් එහෙම අපි මේ පැත්තට මේක පොඩ්ඩක් ફોકસ කරමු. මේ පැත්ත බැලුවොත් එහෙම මෙතන මම දාලා තියෙනවා so enable කියලා. ඉතින් අපි සාමාන්‍යයෙන් මැෂින් එක so එකක් enable කරන අවස්ථාවට ගියොත් එහෙම දැන් මෙන්න මේ මෙතන ඔයාලට පේනවා මම මෙන්න මේ on off කිරීම තුල මේ drive එක මෙහෙම off වෙනවා. ඒ කියන්නේ මොන වගේ අවස්ථාවකටද මේක අපිට සම්බන්ධ කරන්න වෙන්නේ. අපි සාමාන්‍යයෙන් මැෂින් එකක් ගත්තොත් එහෙම මේ මැෂින් එකේ ඒකට දාන මැටීරියල් එක සෙටප් කරගන්න අවස්ථාව. උදාහරණයකට දැන් අපි හිතුවොත් එහෙම අපිට තහඩුවක් කපන්න වෙනවා අවශ්‍ය කරන දිග ප්‍රමාණයට. හැබැයි මේ දිග ප්‍රමාණයට කපන්න යනකොට ඒ තහඩුව ඉස්සෙල්ලා මැෂින් එකට අපි මේක සෙටප් කරගන්න ඕන. අන්න ඒ වගේ අවස්ථාවක් කරනකොට තමයි අපිට ඕන වෙන්නේ මෙන්න මේ enable කියන අවස්ථාව. ඉතින් අපිට දැන් මොකක් හරි අවස්ථාවකදී position එකට ගිහිල්ලා එතනින් එහාට ඒ position එක යන්න නැතුව තියන්න ඕන වෙද්දී අපිට මේ enable කියන අවස්ථාව ගොඩනගා ගන්න වෙනවා. එතකොට දැන් show pack එකට ඇත්තටම signal එක යන්නේ මේ enable කියන අවස්ථාව කරාට පස්සේ. ඒ කියන්නේ අපි මෙහෙම enable කරපුවාම මෙයා මේ drive එක මේ motor කිසිම අවස්ථාවකට කැරකෙන්නේ නැති විදිහට මෙයා fix කරලා තියා ගන්නවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ enable කරනවා කියන එක. ඉතින් අපේ පන්ති ආපු කට්ටිය නම් මේ enable කරනවා කියන එක හොඳට දන්නවා. ඉතින් අපි තවදුරටත් ගත්තොත් එහෙම දැන් මම මෙතන ඉස්සෙල්ලාම ඔයාලට උගන්වන්නේ පැහැදිලි කරන්නේ මේ වීඩියෝ එක බලන ඔක්කොටම තේරෙන දේ තමයි මෙතන උගන්වන්නේ. ඇප් එකේදී ඊට වඩා සංකීර්ණ අවස්ථා දේවල් ටිකක් කතා කරනවා. දැන් අපි මේ jog කරනවා. එතකොට මොකක් හරි එකක් සෙටප් කරනකොටත් අපිට jog කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ forward jog සහ reverse jog. එතකොට දැන් මම මේ අවස්ථාවේදී මම මේ විදිහට jog කරනකොට ඔයාලට පේනවා මේ මෝටරේ මෙන්න මෙතන කිසියම් ෆ්‍රීකවෙන්සි එකකට එයා කැරකෙනවා. එතකොට තමයි ජොග් කරන ෆ්‍රීකවෙන්සියක් මට ඕන වෙනස් විදිහට හදාගන්න පුළුවන්. අපිට අවශ්‍ය විදිහට ජොග් කරන්න හදාගන්න පුළුවන්. දැන් අපි මේ ජොග් කරන ක්‍රියාවලිය සිද්ධ කරලා අපිට අවශ්‍ය කරන පොසිෂන් එකට ගේනකොට අපි හිතමු ෆෝවර්ඩ් ජොග් කරනකොට මට පොඩ්ඩක් වැරදුනා. ඔන්න දැන් මට වර්ධින අවස්ථාවක් එනවා. මට අවශ්‍ය වෙනවා මෙයාව රිවර්ස් කරන්න. මට මේ විදිහට රිවර්ස් කරන්න පුළුවන්. එතකොට මම මේකේ ප්‍රෝග්‍රෑම් එකට දාපු ටෙක්නික් එක මම ඇප් එකේදී සාකච්ඡා කරලා තියන්නම්. මම මෙතනදී මෙන්න මේ රෙජිස්ටර් එකක් දාලා තිනු ඔයාලට පේන්න. දැන් මෙතන මම මෙතන 300 කියන අවස්ථාවක් තමයි ඉලක්කමක් විදිහට දීලා තියෙන්නේ. මට ඕන දෙන්න පුළුවන් 200 කියන ඉලක්කම. එතකොට මේ ජොග් කරන ස්පීඩ් එක මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අපිට එන ප්‍රෝග්‍රෑම් එකක් විදිහට සකස් කරගන්නකොට වුණත් මේ ජොග් එකේ අවස්ථා වෙනස් කරගන්න පුළුවන්. ඒක ගොඩක් වැදගත්. මොකද අපි සාමාන්‍යයෙන් මම මෙතනදී රෙජිස්ටර් එකක් විදිහට දුන්න එක ඔයාට ප්‍රෝග්‍රෑම් එක ඇතුළේදී ඒක සම්පූර්ණයෙන්ම ඔයාට ලොජිකලි වෙනස් කරන්න පුළුවන් නම් ඩේටා රෙජිස්ට්‍රේ වැලියු එක ඔන්න මැෂින් එකේ ජොග් වෙන අවස්ථාවෙත් ස්පීඩ් කීප් එකට ඔයාලට ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මම මේ ජොග් කරන අවස්ථාව සම්බන්ධව මේ කරන විදි සහ ඒකට අදාළ ටෙක්නික් ටික ඇප් එකේ වීඩියෝස් විදිහට දානවා. ඒක හොඳට බලන්න. ඒ වගේම මේ මෙන්න මෙතන තියෙනවා මම මෙතන මේ සෝ රන් අවස්ථාව. ඒ කියන්නේ අපි හිතමු සාමාන්‍යයෙන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් අපේ ප්‍රොඩක්ෂන් එක කරන්න හදනකොට අපි ඔක්කොම මැෂින් එක සෙටප් කරලා ඉවරයි නම් ඒ ඉවර වෙච්ච අවස්ථාවේ ඉඳලා මේ කොහොමද මැෂින් එක රන් වෙන්නේ?
එතකොට යාට අවශ්‍ය කරන ස්පීඩ් එකක් තියෙනවා. එතකොට ඒක ඇක්සලරේෂන් සහ ඩීඇක්සලරේෂන් සහිත එකක් නම් අපි කොහොමද මේක කරන්න කියන එක තමයි මෙතනින් කරන්නේ. දැන් ඔයාලට පේනවා මෙයා කිසියම් ෆ්‍රීකවෙන්සි එකකට කැරකෙන්නේ නැති. එතකොට අපිට අවශ්‍ය කරන ලෙන්ත් එකට ඒ මැෂින් එකේ ඒ අවස්ථාව මෙන්න මේ සෝ එකකින් අපිට කරලා උදව් කරලා අපිට වැඩේ කරලා දෙනවා. ඉතින් මම මෙතනදී මේ සෝ එක රන් කරන අවස්ථාව PLSR ඒ මං ඔයාලට කියලා දුන්න කෝඩ් වල PLSR කියන අවස්ථාවේ 16 bit register එකක් අරගෙන තමයි මෙතන කරලා තියෙන්නේ. අපිට අවශ්‍ය වෙනෝ නම් bit සංඛ්‍යාව 32ක් සඳහා මේක පාවිච්චි කරන්න. ඉතින් අපිට පුළුවන් 32 bit අවස්ථාවේ DPLSR එන්න අර DPLSR කිව්වම වෙන්නේ 32 bit register එකක් තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් එහෙම කරලා අපිට number of pulse වැඩි සංඛ්‍යාවක් ඕනනම් මෙයාට ලබා දෙන්නත් පුළුවන්. ඉතින් දැන් මම මෙතනදී ඔයාලට කියලා දෙන්න තියෙන එහෙම නැත්නම් පැහැදිලි කරන්න තියෙන්නේ හරිම ලේසියෙන් කොහොමද අපි මේ සෝ එකක් ඩිරෙක්ෂන් මාරු කරන්නේ. ඒතකොට ඩිරෙක්ෂන් මාරු කරනවා කියන ක්‍රියාවලිය හරිම සරලයි. මේ පැක් එකට අවශ්‍ය කරන සිග්නල් එක දීලා ලබා දෙන නම්බර් ඔෆ් පල්ස් සංඛ්‍යාවම දෙනකොට ඩිරෙක්ෂන් එක මාරු වෙලා යන්නේ. දැන් ඔයාලට බැලුවොත් එහෙම මේ විදිහට ගත්තොත් මෙන්න ෆෝවර්ඩ් වෙනවා නම් අපිට ඩිරෙක්ෂන් එක මාරු කරලා රිවර්ස් කරන්න පුළුවන්. අපිට අවශ්‍ය කරන පොසිෂන් එකට ගෙනියන්න පුළුවන් එක තමයි මේක විශේෂම වැදගත් දේ. දැන් මම මේ අවස්ථාවේදී ඇක්සලරේෂන් සහ ඩීඇක්සලරේෂන් අවස්ථා සහිතව තමයි වැඩේ කරලා තියෙන්නේ. අපි සෝ සම්බන්ධව මේවා ඔටෝ කැලිබ්‍රේට් කරන්නේ කොහොමද? එහෙම නැත්නම් අපි කොහොමද සීරෝ රිටර්න් එකක් කරන්නේ? විශේෂයෙන් සීරෝ රිටර්න් එකක්. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඉන්නවා මැෂින් එකේ කිසියම් අවස්ථාවකදී මේ ෆෝවර්ඩ් කරනවා. තවත් අවස්ථාවකදී රිවර්ස් කරනවා. නමුත් ඉනිෂියල් පොසිෂන් එකට මේ මැෂින් එක ගෙනියන්න ඕන. ඒක කියන්නේ මේ පොයින්ට් එක ගෙනියන්න ඕන. අන්න එවැනි අවස්ථාවක් කොහොමද කරන්නේ? අපිට ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න සිද්ධ වෙනවා. ඉතින් මම මේ ඔයාලට මේ වීඩියෝ එකදී පොඩක් පැහැදිලි කරේ මේ වීඩියෝ එක බලන මේ සෝ සම්බන්ධව අත්දැකීමක් දැනුමක් නැති එහෙම නැත්නම් මේකෙන් කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැන පුංචි අදහසක් ගන්න ඔයාලටත් අවස්ථාවක් දෙන්න. ඉතින් අපේ YouTube එකේ මම සාමාන්‍යයෙන් ඔයාලට කියලා දෙන්නේ පොදු වේකෙන්න විශේෂ කරුණු. ඒ මේ විශේෂ කරුණු කියන ඒවා ගොඩක් වැදගත්. සාමාන්‍යයෙන් ඔයාලා අලුත් දෙයක් හිතනවා නම් ඒ හිතන එකට මේ මම කියලා දෙන කොටස ගොඩක් වැදගත් වෙනවා. ඒක අලුත් විදියට හිතන්න. ඒකට තමයි මම මේක YouTube එකේ දාන්නේ. ඉතින් ඔයාලට අපේ කෝස් එකේ අලුත් තොරතුරු ගැනත් මම පොඩි මතක් කිරීමක් කරනවා. කාර්යබහුල සියලු දෙනාටම gedare ඉඳන් පිළිවෙලකට නිදහසේ ඉගෙන ගන්න පුළුවන් විදිහේ PLC කෝස් එකක් අපි නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් නවීනතම ප්‍රැක්ටිකල් එකක්න් අලුත් විද්‍යාගාර පහසුකම් එකක්න් මම මෙතන කරන ඒ හැම ප්‍රැක්ටිකල් එකක්ම ඔයාලට බලලා gedare ඉඳන් අඩු මුදල් තියෙන PLC එකක් මිලදී අරගෙන වැඩ කරලා ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ওই විදිහට තමයි අපේ අලුත්ම ප්ලෑන් එක තියෙන්නේ. ඒ වගේම අපේ කෝස් එක කරමු කට්ටියට දැන්ම යන්න ඔයාලා අපේ ඇප් එකට ඒකේ ප්‍රොජෙක්ට් කියලා වෙනම ඒකකයක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒකේ නම තමයි Epic Project. එතකොට Epic Project සම්බන්ධව වැඩ කරන්න ඒක ඇක්ටිවේට් කරගන්න ඔයාලා දැන්මම ඔයාලා Epic එකෙන් ගත සහතිකය ෆොටෝ එකක් මේ දාලා තියෙන නම්බර් එකට WhatsApp එකක් යොමු කරන්න. එතකොට ඔයාලට ඒක ඇක්ටිවේට් කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එකේ අප්ඩේට් කරන්න ඔයාලගේ පැහැදිලි ෆොටෝ එකක්. ඒ කියන්නේ ඔයාලට Epic app එකේ ප්‍රොෆයිල් පික්චර් එකට පැහැදිලි ෆොටෝ එකක් යොදා ගන්න. මොකද ඒකට හේතුව අපිට එතකොට ඔයාලව ඉක්මනින් හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ওই විදිහට තමයි අපි යන්නේ. අපි හම්බෙමු දෙසැම්බර් පළවෙනිදා අපි තියෙන අලුත්ම ඔන්ලයින් ක්ලාස් එක. ඒ වගේම අලුත්ම එක්ස්ප්‍රෙස් කෝස් එකේ තියෙන අලුත්ම කෝස් එකක් පටන් ගන්න තියෙනවා සිකුරාදා දවසක. ඒ වගේම සාමාන්‍ය ප්‍රැක්ටිකල් පන්තියේ අපිට මේ වෙද්දි පටන් ගන්න තව කෝස් දෙකක් තියෙනවා. ඉතින් ඔන්න මේ දවස් ටිකේ කෝස් වලට ගැට්ටිය ගන්නවා. ඔයාලට එකතු වෙන්න පුළුවන් ගම්පහයි පික් එකේ PLC කෝස් එකත් එක. එහෙනම් සිල් දිනාටම ජය වේවා. අපි ඊගා වීඩියෝ එකකින් හම්බ වෙමු.